අද net fm ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක්
ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ MSD ප්‍රේමවතී මෞතුමිය ඇතුළු ඒ දෝදරු පිරිස විසින්. ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා ගිනිගත්තේන පදිංචි ආනන්ද වනිගරත් මහත්මාගේ සහ කරුණාතුංග මහතාගේ පවුල්වල දූදරුවන් විසින්. ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා අංක 16 ඒ දණ්ඩේ කුඹුර නාපාන මෙනික්කින්න පදිංචි නන්දා වික්‍රමසිංහ මෞතුමිය ඇතුළු ඒ පින්වන්ත පිරිස. අපි ඒ පින් උතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මාතෘකාව ලෙස තෝරා ගන්න කල්පනා කළා ධම්මපද පාළියේහි එන ප්‍රකීර්ණක වර්ගයට අයත් ගාථා රත්නිය. දුරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතෝ අසන්තෙත්ත නදිස්සන්ති රත්ති කිත්තා යථා සරාණි. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නිය දේශනා කළේ අපේ ආනන්ද අපේ අනේපිඩු සිටුතුමාට. අනේපිඩු සිටුතුමාට කුඩා කාලේ ඇසුරු කරපු යාළුවෙක් හිටියා උග්ග නුවර උග්ග සිටු පුත්‍රයා කියලා. මේ දෙන්නා මොනතරම් මිත්‍ර බවක් තිබුණද කියලා කියනවා නම් කුඩා කාලේකට හිටියේ ඉගෙන ගත්තේ දෙන්නා එකට ව්‍යාපාර කළේ දෙන්නා එකට. මේ දෙදෙනා අතර පින්ඔතුනි කතිකාවක් පවා කරගෙන තිබුණා. යම් දවසක අපි විවාහ වෙලා දරුවෝ හදනකොට අපි දෙන්න දුවෙකුයි පුතෙකුයි හැදුවොත් අපි ඒ දෙන්න විවාහ කරමු කියලා එහෙම පවා කතිකාවක් කරගෙන තිබුණා. දැන් දෙන්නම විවාහ වෙලා දරුවෝ ඉන්නවා. බොහොම දක්ෂ ව්‍යාපාරිකයෝ දෙන්නේ. දවසක් මේ උග්ග සිටුවරයා සැවැත් නුවරට ව්‍යාපාර කටයුත්තකට ආපු වෙලාවේ අනේපිඩු සිටුතුමාගේ මාලිගාවේ නවාතැන් ගත්තේ. එදා අනේපිඩු සිටුතුමාගේ එක දියණියක් වූ චූල සුබද්දරාවට කියලා තමන්ගේ මිත්‍ර උග්ග සිටුවරයාට ආගන්තුක සත්කාර කළා. පිටත එදා මේ චූල සුබද්දරාව ආගන්තුක සත්කාර කරන දිහා දැක්කම පිටුතුරි ඈ පිළිබඳ සිටුවරයාට විශේෂ ඇල්මක් ඇති වුණා. ඒ ඇයිගේ ආගන්තුක සත්කාර දිහා දැකලා මේ මොනතරම් හික්මුණු දියණියක්ද? ඈ බොහෝම ගෞරවයෙන් ඈ බොහෝම ඕනෑකමින් ඒ ආගන්තුක සත්කාර කළේ. පින්වතුනි මෙහෙම ජීවිතයක් ඈට ලැබුණේ තමන්ගේ පියා නිසා. පියා තිසරණ සරණ ගියා. ඒ වගේම තමයි තමන්ගේ දරුවනු ඒ තිසරණේම සමාදන් කෙරෙව්වා. මේක අනේපිඩු සිටුතුමාගේ ළඟ තිබිච්ච විශේෂ ගුණය. දරුවන්ට මෙලව සංග්‍රහ කරා වගේම ඒ දරුවන්ට පරලෝකී ජීවිතයේදී පවා සංග්‍රහයක් කරලා දුන්නා. පිඟුතුනි බලන්න මේ චූල සුබද්දරාව දිහා දැක්කම උග්ග සිටු පුත්‍රයාට ඇති වුණේ පැහැදීමක්. මේක තමයි සැබෑ බුදුන් සරණ ගියපු බුද්ධ ශ්‍රාවකයා තුල දකින්න ලැබුණේ විශේෂ ලක්ෂණය. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට මේ ප්‍රතිපදාව හරියට පුරණවන පිංගති ඒ කෙනා මේ සමාජයට හරි මානුෂීයයි. හැම කෙනාටම ප්‍රියමනාපයි. හැම කෙනා එක්කම බොහොම හොඳින් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාකොට පුරුදු පුහුණු කරපු කෙනා. පිංගතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දකින්න ලැබෙන විශේෂ ධර්ම කාරණාවක් තමයි මේ මෑගේ චරිතය තුලින් ඉස්මතු වුනේ. ඒ තමයි ඈතුල තිබිච්ච මේ උසස් ආචාර ගෝචර සම්පන්න භාවය. පිටුතුරි බුදුරජාණන් වහන්සේ මේ කුලය කියන කාරණාව පිටති භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවකම ප්‍රතික්ෂේප කළා. නමුත් පිංගතුනි බුදුරජාන් වහන්සේ මේ කුල ක්‍රමයේ කියන එක
අගේ කරපු අවස්ථා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ මව් කුසුතුල පිළිසිඳ ගන්න කලින් පස්මහ බැලුම් බලද්දි කුලේ බැලුවා. උන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයේ ওই කාලි ගෝදාය බද්දිය මහරහතන් වහන්සේට විශේෂ අග්‍රස්ථානයක් පවා ලබලා දුන්නා උසස් කුලෙන් පැවිදි වූ භික්ෂුන් අතරින් අග්‍රස්ථානය කියලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ කුල ක්‍රමේ ප්‍රතික්ෂේප කරා නම් මොකද්ද බුදුරජාන් වහන්සේ මෙතනදි මේ කුලේ කියන එක උසස් ලෙස වර්ණනා කරලා තියෙන්නේ? මේක දෙක. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කුල ක්‍රමය තමයි අද අපේ සමාජයේ පවතින කුල ක්‍රමය. අපේ සමාජයේ පවතින කුල ක්‍රමයේ පන්ති ભેදයක් තියෙන්නේ. ගොයිගම කුලය, කරා කුලය, දුරා කුලය, රොඩි කුලය ආදී මෙන්න මේ කුල බෙදීමක් තියෙනවා. ඒ කුල බෙදීම තුල තියෙන්නේ පන්ති බෙදීම. ආන්න ඔය ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ. මොකද ඔය කුල බෙදීම මේ බුදුදහම ක්‍රමයක් නෙවෙයි, ඔක බ්‍රාහ්මණ දහම ක්‍රමයක්. විවිධ කාලවල ඇතිවෙච්ච සමාජ විපර්යාස නිසා, සමාජ වෙනස්කම් නිසා ඔය වගේ කුල බෙදීම් අපේ සමාජය තුළ දැන් මුල් බැසගෙන තියෙනවා. බ්‍රාහ්මණයෝ තමයි ඔය කුල ක්‍රමයේ ලෝකෙට හඳුන්වලා දුන්නේ. බ්‍රාහ්මණයෝ කියනවනේ මහා බ්‍රාහ්මයාගේ මුවින් උපන් පිරිස බමුණන්, දෙබාහුවෙන් උපන් පිරිස ශාස්ත්‍රියෝ, කලවවෙන් උපන් පිරිස වෛශ්‍යෝ, යටිපතුලෙන් උපන් පිරිස ශූද්‍රයෝ. ආගේ පන්ති බෙදීම තමයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ආන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ, කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කවදාවත් උපතින් කෙනෙක් වසලෙක් වෙන්නෙත් නැහැ, උපතින් කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නෙත් නැහැ. ක්‍රියාවෙන්ම තමයි කෙනෙක් වසලෙක් වෙනවා නම් වෙන්නේ, ක්‍රියාවෙන්ම තමයි බ්‍රාහ්මණෙක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ වර්ණනා කරපු කුල ක්‍රමය තමයි උසස් ආචාර ගෝචර සම්පන්න භාවයකින් යුක්ත කෙනා ඒ පවුල. අන්න ඒක වර්ණනා කරපු කුල ක්‍රමය. පිටත් අද අපි මේ බුදුදහමේ ඉන්න බොහෝ ශ්‍රාවකයන් අතර තියෙන එක ලක්ෂණයක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි මේ නිවන් දකින්නවා කියන එක එකිනෙකා හදාගත්තු ක්‍රමවේදවලට තමයි මේක පුරන්න බලන්නේ. තම තමන්ට හිතෙන, තම තමන්ට දැනෙන නොඑක් නොඑක් කාරණා පදනම් කරගෙන හදාගත්තු රටාවල් වලට තමයි මේ නිර්වාණ මාර්ගය පූර්ණේ කරන්න වෑයම් කරන්නේ. පිඟුතුනි, ඒ අතර බොහෝ දෙනෙක් අතර දකින් ලැබෙන එක්තරා ක්‍රමයක් තමයි මේ ශාසනයට ආපු ගමන් බලන්නේ භවනා කරන්න. භවනා කරනවා කියන එක මේ ශාසනයේ පටන් ගැනීම නෙවෙයි. හරියට කෙනෙක් යම් විෂයක් ඉගෙන ගන්නවම කිසිවක් උගන්වන්න නැතුව ඒ කෙනාව විභාග මධ්‍යස්ථානේ වාඩි කරා වගේ වැඩක් කෙනෙකුට භවනාව ආපු ගමන් පුරුදු කරනවා කියන එක. මේ ශාසනයේ පටන් ගැනීම භවනාව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි, මම කවදාවත් කියන්නේ නැහැ කෙනෙක් මේ ශාසනයට ආපු ගමන් නිවන් දකින්නවා කියලා. කෙනෙක් මේ ශාසනයට ආපු ගමන් ඒ කෙනා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියන මෙන්න මේ මාර්ගය ඔස්සේ තමයි නිර්වාණ මාර්ගයට යන්නේ. ආපු ගමන් ඒ කෙනාට පූර්ණේ කරන්න ඕන බොහෝ කටයුතු තියෙනවා. ඒ අනුපිළිවෙලට වඩාගෙන යනකොට තමයි පිඟත්නි මෙන්න මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිර්වාණ මාර්ගය නිවැරදිව අවබෝධ වෙන්නේ. සසර දුක නිමෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට මෙන්න මේ ප්‍රතිපදාව පුරණ කෙනාට. ඒක පටන් ගන්න භවනා වෙන්නේ මේ. ඒක පටන් ගන්නේ කොතනින්ද? ගණක මොග්ගල්ලාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් ගණක මොග්ගල්ලාන කියන ගණකාධිවරයා ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඕනෑම දෙයක තියෙනවා යම් අනුපිළිවෙලක්. උදාහරණයක් හැටියට කියනවා නම් අපි ළඟට කවුරු හරි ගණන් ඉගෙන ගන්නවොත් ඒ කෙනාට අපි ඒ ගණන් ඉගෙන ගන්න මුල ඉඳලා අවසානයේ දක්වාම යන වැඩපිළිවෙලක් කියලා දෙනවා. තවත් විදියකින් කිව්වොතින් ස්වාමීනි, මේ පූර්වාරාමයේ පවා හැදුවේ යම් අනුපිළිවෙලකට. මුලින් අතිවාරම් දාලා ඊළඟට බිත්තිනම් වල ඊළඟට වහල සෙවිලි කරලා එහෙම තමයි මේ
පූර්වාරාමයේ පවා නිර්මාණය කරයි. අන්න ඒ වගේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනේ නිවන් දකින ප්‍රතිපදාවක් අනුපිළිවෙලක් තියෙනවද කියලා අහනවා. බාගතරස් දේශනා කරනවා තියෙනවා. මොකද ස්වාමීනි මගේ ශාසනයට එන ශ්‍රාවකයාට පළමුවෙන්ම දෙන්නේ මම සිල්වත් වෙන්න කියලා. ගිහියෙක් නම් පංචශීලයේ ඉඳලා ඉහළට ඒ සීලයන් එක එක මට්ටම් වලට පුරාගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. පැවිද්දෙක් නම් සාමණේර භාවයේ ඉඳලා උපසම්පදා සීලයේ දක්වාම කළ යුතු සියලුම සිල්පද පුරන්නට ඕනේ. ලෞතර බුදුරජාන් වහන්සේගේ ශාසනේ සැබෑ ප්‍රතිපදාව පුරන ඒ ශ්‍රාවකයා බාගතුනාස දේශනා කරන කොච්චර සිල්වත් වෙන්න ඕනද? අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි අනුමාත්‍ර වරදෙහි පවා බය දකින කෙනෙක් බවට පත් වෙනකන් සිල්වත් වෙන්න ඕන. අන්න එහෙම සිල්වත් වෙච්ච කෙනාට ඊළඟට කරන්න තියෙන දේ තමයි ආචාර ගෝචර සම්පන්න භාවයට පත් වෙන්න ඕන. මෙන්න මේක අති විශේෂ කරුණ. අපේ මේ ධර්මයෙන් බොහෝ දෙනෙක් මගහැරලා යන කරුණ. නමුත් නිවනට අනිවාර්යම අත්‍යවශ්‍ය වන කරුණ. ආචාර ගෝචර සම්පන්න භාවයන් කෙනෙකුගේ ජීවිතය තුල පුරුදු පුහුණු කර ගැනීම. මොනවද මේ ආචාර ගෝචර සම්පන්න භාවය කියලා කියන්නේ? කෙනෙකු තුල ඇති කරගන්න මේ හැසිරීම රටාවේ දියුණු බව. කන බොන එකේ ඉඳලා ඇවිදින එකේ ඉඳලා නාන එකේ ඉඳලා අඳින පළඳින එකේ ඉඳලා මේ හැම දෙයක් තුළම පිඟුතුනේ දියුණු වෙච්ච උසස් ලක්ෂණ ඒ කෙනාගේ ජීවිතය තුළ තියෙන්න ඕන. අන්න ඒකට තමයි උසස් කුලය කියලා කියන්නේ. ඒකට තමයි ආචාර ගෝචර සම්පන්න භාවයට පත් වෙනවා කියලා කියන්නේ. පිගතේ මේ මාතෘකාව අපි වෙනම දවසක විශේෂයෙන්ම සාකච්ඡා කරමු. මොකද ඒක ඒ විදිහට සාකච්ඡා කරන්න වටින කරුණක්. මේ ආචාර ගෝචර සම්පන්න භාවයට කෙනෙක් පත් වෙන්නේ කොහොමද කියන කාරණාව. නමුත් අද මේ දේශනාවට මම පොඩි කරුණක් මෙතන විස්තර කරන්න හිතුවා. මේ කාරණාව වැදගත් වෙන නිසා පිගත අද බලන්න. අද බොහෝ දිනේ මේ නිර්වන් මග වඩන්න නිවන් දකින්න ඕන කියලා එන බොහෝ දිනේ කැවිලා පටන් ගන්න භාවනාවෙන්. ඒ භාවනාවෙන් පටන් ගන්න අය අර මූලික අනුපූර සික්කා අනුපූර කිරියා අනුපූර ප්‍රතිපදාව මගහැරලා ගියපෙකේ ඒ විපාකය අද ඔවුන්ගේ ජීවිත තුලින්ම සමහරලාට ඉස්මතු වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වචනීය මගහැරලා මේ ලෝකෙ කිසිම කෙනෙක් සෝවන් වෙලත් නැහැ සෝවන් වෙන්නේත්. භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙලා කෙනෙකුට සුගතියට යන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙලා අපට ඕන විදියට මේ නිර්වාණ මාර්ගයේ වඩන්න පුළුවන් වුණා නම් අපට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. එහෙනම් මෙච්චර බුදු වෙන්න කෙනෙක් මහන්සි වෙන්නෙත් නැහැ. මෙතරම් විශේෂ නැත්තම් මේ කාරණාව. ඒක පින්වුතුනි අති විශේෂයි. විශේෂයි නෙවෙයි අති විශේෂයි. බුදුරජාණන් වහන්සේ නමකට විතරයි ඒකේ විදිහට දේශනා කරන්න පුළුවන්. ඒ අනුපිළිවෙල වඩාගෙන යන කෙනාගේ තමයි මේ දියුණු භාවය නැති වෙන්නේ. පින්වුතුනි සැබෑ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයා මස් කලින් සදහන් කළා හැම කෙනාටම කරුණා මෛත්‍රිය දක්වන කෙනෙක්. හැම කෙනා තුළම මානුෂීයව හිතන කෙනෙක්. තමන්ගේ ළඟ තියෙන මේ කෙලෙස් ධර්මයන් පුළුවන් තරම් යට කරගෙන ප්‍රහීණ කරන වෑයම් කරන කෙනෙක්. මොකද බුදුදහමේ කිසි වෙලාවක ද්වේෂය බලවත් කරන දහමක් නෙවෙයි කියලා දෙන්නේ. ලෝභය බලවත් කරන දහමක් නෙවෙයි කියලා දෙන්නේ. වෛරය ව්‍යාපාදය බලවත් කරන දහමක් නෙවෙයි කියලා දෙන්නේ. හැම වෙලාවකම භාග්‍යතුන් දේශනා කරන්නේ ඒ බලවත් වෙලා තියෙන කිලිස් ධර්මයන් යට කරලා ප්‍රහීන කරන දේශනාවක් භාග්‍යතුන් හන්සේ ළඟ තියෙන්නේ. භාග්‍යතුන් දේශනා කරීමේදී ඉරිසියාව මාන්නය මේව පිංඔතුණි මේ භාග්‍යතුන් හන්සේගේ ධර්ම මාර්ගය යනකොට අපතුල දියුණු වෙන්න ඕන, අපතුල වැඩෙන්න ඕන. මේ කිලිස් ධර්මයන් අපේ ජීවිත තුලින් තියෙන මට්ටමට වඩා අඩු වෙන්න ඕන. එහෙම නැතුව යනවනම් අපේ කෙලෙස් බලවත් වෙලා නම් තියෙන්නේ පිඟුතුනේ අපි යන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි. මොනවා හරි තැනක අපට වැරදිච්ච තැනක් තියෙනවා. ඒක හදාගත්තේ නැති වුණොත් එතනින් යහා පැත්තට අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. බලන්න පිඟුතුනේ සමහර වෙලාවට බොහෝ ධර්ම අහනවා කියන අය, බොහෝ දන් දෙනවා කියන අය, බොහෝ පින්කම් කරනවා කියන අය සමහර වෙලාවට ඇසුරු කරන්න ගියාම, හැසිරෙන්න ගියාම, එවැනි කෙනෙක් එක්ක යම් කටයුත්තක් කරන්න ගියාම
අර ආගන්තුක කෙනා කොයිතරම් මානසික පීඩාවලට පත් වෙනවද කෙනෙක් ඉන්න හොඳට බණ අහනවා සමහරට බොහෝ ධර්ම කරුණු දන්නවා යමක් ඇහුවොත් ඒක කියන්නත් දක්ෂයි හැබැයි ඔවුන්ගේ හිත තුල සමහරලාට ඒ දන්න දේ වඩලනේ සමහර අවස්ථාවකදී ඔවුන් එක ඇසුරු කරනකොට අර ආගන්තුක කෙනාට යම් අමහිරි අද්දකීම් ලබන්න වෙන්න පුළුවා යම් අපහසුතාවයන් ඇති වෙන්න පුළුවා समहर लावट केलां किये ना वेन्न पुलां हो तमांटी रिश्या करना वेन्न पुलुवा लोब कमतीये ना वेन्न पुलां समाड़ देशे थीये ना वेन्न पुलुवा नमुत ओ नियोजने करान्नी मी बुद्रजानन वहां से के धर्मेने मती वेदिकाव इतोटर आगांतु का केना ओहु ऐसुर करने कोट ओहोट प्रिय बावाक मनाप बावाक निवी एती वेन्न अप्रिय अमनाप बावा होंदट बनाहानवा होंदट पिंकां करनवा होंदट दान देनवा कियले कियने कोट ඇසුරු කරන ආසාවක් ඇති වෙනවා නමුත් ඇසුරු කරගෙන යනකොට තේරෙනවා අර රත්තරම් පාත්‍රයක් ඇතුලක දාපු බලුකුණක් වගේ කියලා බාගතුනා සෙවෙනි පිරිස හඳුන්වලා තියන්නේ එහෙමයි රත්තරම් පාත්‍රයක් ඇතුලේ බලුකුණක් වගේ ඒ පාත්‍රේ පියන රත්තරම් පාත්‍රයත් රත්තරම් විවර කරලා බලනකොට අර දුර්ගන්ධය දැක්කම ඕනම කෙනෙකුට පිංගුතුන අප්‍රසන්නයි ආන්නේ වගේ තමයි සැබෑ චරිත ස්වභාවී ඉස්මතු වුණාම සමහරලාට උන් අප්‍රිය වෙනවා. නමුත් ඔතන තියෙන එක ගැටලුවක් තමයි උන් නියෝජනය කරන්නේ මේ බුදුදහම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. එතකොට අර ආගන්තුක කෙනාට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුල භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිළිබඳ තිසරණ පිළිබඳ ඔහුගේ හිත තුල ලකූ සද්ධාාවක් ඇති වෙන්නේ නැහැ. මේ හැම දෙයකටම හේතුව භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ වෙලා මේ ධර්ම මාර්ගයේ වඩන එක. මම මේක අපේ පිංගතට තේරුම් කරගන්න පුංචි උදාහරණයක් කියන්න. කෙනෙකුගේ හිතක් රිදවන්නවත් කෙනෙකුගේ දොසක් කියන්නවත් නෙමෙයි මම මේ කාරණා මතක් කරන්නේ. මෙවැනි උපමාවක් කිව්වොත් මං හිතර බොහෝ දිනකට ඒක තීරෙයි කියලා. එනිසයි මෙවැනි උපමාවක් කියන්නේ. කිසිවෙක් මේ පිළිබඳව අහලා හිතේ දුකක් ඇති කරගන්න එපා. කරුණාවෙන් අනුකම්පාවෙන්ම තමයි මේ කාරණා මතක් කරන්නේ. මොකද මේ කාරණාවල් මෙහෙම මතක් නොකළොත් පිංගතට ඔබ අපිම තමයි ආයෙමත් මේ භයානක සංසාරේ වැටලා මේ රැවටෙන මාර්ගයේ දුක විඳින්නේ අපි යන ගමන යන රැවටිලාන ඇත්තටම අපි රවට්ටන්නේ ලෝකයා නෙවෙයි අපිමයි අපිමයි රවට්ට ගන්නෙ අපිමයි රැවටෙන්නේ ඒක හරියට අවබෝධ කරගත්තේ නැති වුණොත් අපිට ලොකු අලාභයක් තමයි සසරට සිද්ධ වෙන්නේ අපි හිතමු උදාහරණයක් හැටියට මේ මොන භවනා වැඩසටහනක් තියෙන තැනක් තියෙනවා පන්සලක වෙන්න පුළුවන් ආයතනයක වෙන්න පුළුවන් එතන අපි දන්න හැමදාම භවනා වැඩසටහනක් තියෙනවා කියලා මෙතන බොහෝ පිරිසක් සම්බන්ධ වෙන තැනක් වෙන්න පුළුවන්. නමුත් එවැනි සමහර ස්ථානයකට පිංගොතුනි ගිහිල්ලා බලන්න ඔවුන් භවනාවතුලින් මොනවද දියුණු කරගෙන තියෙන්නේ කියලා. සිරෙප්පු දෙක ගලවන තැන ඉඳලා ඔවුන් භවනා විවර වෙලා නැවත ශාලාවෙන් පිට වෙන තැන දක්වාම ගත්තම පිංගොතුනි කිසිම තැනක් නැ දකින්න කෙනෙකුට ගිහිල්ලා පැහැදෙන තැන. සිරෙප්පු ගලවලා තියෙන විදිය දැක්කම හරීම අපිලිවෙලයි. ඇතුළට ගිහිල්ලා බලනකොට ඒ පිරිස භවනා කරන වාඩි වෙලා ඉන්න විදිය දැක්කම හරිම අපිලිවෙලයි හරිම අප්‍රසන්නයි. පිංගතුනි මේක තවදුරටත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ওই වගේ ස්ථානයකට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් මොනවා හරි බණ පොතක් හරි බණ සීඩී එකක් හරි බෙදන්න බලන්න. අවුරුදු ගාණක් භවනා කරපු අය බොහෝ කාලයක් හිත දියුණු කරා කියලා හිතාගත් අය ඔවුන්ගේ දියුණු බව කොයි වගේ මට්ටමක තියෙනවද කියලා ওই පොතක් බෙදෙන කෙනෙකුට අත්දකින්න පුළුවා. සමහර වෙලාවට පොර කනවා, කලබල කරනවා, කියන දේ අහන්නේ නැහැ. කියන පේලියට එන්නේ මේක ගන්න. නමුත් එහෙම පේලියක්වත් පේන තෙක් මානක නැහැ. බොහොම අමාරුවෙන් උත්සාහ කළ පේලියක් හැදුවා කියලා හිතන්න. එහෙම එන අය කී දෙනෙක් පිංඔතුනි බොරු කිය කී වැඩිපුර පොත් ගනීද? මගේ යාළුවෙක් ඉනවා කියලා දාවේ නැහැ කියාවි. තව කෙනෙක් ඉන්නවා කියලා යා මෙතනට එන්නේ නැහැ කියාවි. සමහර ලාට එහෙම කීක කීයක් පොත් ගනීද? හැබැයි මුලින්ම කියනවා එක්කෙනෙකුට දෙන එක පොතයි. දෙක තුනවා ලිල්ලන්න එපා කියලා කියනවා. මොකද පිංගුතුනි ඇත්තටම එහෙම කියන්න වෙලා තියෙනවද? සැබෑ දියුණු භාවයක් ඉන්න පිරිසකට එහෙම කියන්න අවශ්‍යත් නැහැ. මොකද ඕන් තුල තියෙනව ලැජ්ජාව බය කියන එක අපි ඕනවට වඩා ඉල්ලන හොඳ නැහැ කියන එක. ද භික්ෂුන් වහන්සේලාට පවා
භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමෙක් වැඩිපුර දෙනවා කිව්වොතින් අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගන්න. වැඩිපුර තියෙන කෙනෙක් වැඩිපුර දෙනවා. අවශ්‍ය ප්‍රමාණයට විතරයි ගන්න. සමහර දායකයෙක් ඉන්නවා පොඩ්ඩක් ගොඩක් දිනව පොඩ්ඩයි දෙන. ඒ දෙන පොඩ්ඩ අරගෙන සතුටු වෙන්න. සමහර දායකයෙක් ඉන්න පොඩ්ඩයි තියෙන ඔක්කොම දෙනවා. ඒලාට කියන්නේ ඒ පිරිසට ප්‍රමාණයක් ඉතුරු කළා තමන් ප්‍රමාණයක් ගන්න. අන්න නිවැරදි බුදුන් සරණ ගියපු ධර්මීය ප්‍රගුණ කරපු ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණයි. ඒතර ඒ කිනාට අමුතුවෙන් කියන්න ඕනේ පීලියට ඇවිල්ලා පොත් බෙදනකොට එක පොත පොත ගානේ ගන්න කියලා. මොකද හරියට ධර්මී ඉගෙන ගත්ත නම් ඕන් ලැජ්ජයි. එකකට වඩා ඉල්ලන්න. දෙන ප්‍රමාණය අරන් සතුට වෙලා ඉන්නවා. ආයමත් කිව්වොත් තවත් කාට හරි පොත් වැඩිපුර ඕනේ නම් ඇවිල්ලා අපෙන් ඉල්ලන්න කියලා. අන්නේ ඒ වෙලාවට ඉල්ලන්න. ඒක තමයි දියුණු වීමේ ලක්ෂණ කියන්නේ. එක පොත පොත ගානේ දෙනවා කියලා කිව්වොතින් බලන්න පින්විතර කී දෙනෙක් එක පොතක් අරගෙන වටින් ගිහිලා ආයමත් පොලිමේ ඉඳලා ආයමත් තව පොතක් අරගෙන යන හැටි. ඒත් මේකද පින්විතුනේ අපි ළඟ තියෙන දියුණුව. එහෙනම් අපිට කොතනක හරි වැරදිලා තියෙනවනේ. කොතනද වැරදිච්ච තැන? වැරදිච්ච තැන තමයි අපි භාගතුන් වහන්සේට විරුද්ධ වෙලා මේ කාරණාවල් වඩපු එක. එතන අපිට වැරදුනේ. අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට නෙවෙයි මේ ප්‍රතිපදාව පුරන්නේ. අපට ඕන තැන්වලින් අරගෙන අපට ඕන ආකෘති හදාගෙන අපට පුළුවන් පහසු ක්‍රමයක් හදාගෙන අපි නිවන් දකින්න හදනවා. නිවන තියා අඩුම තරමේ අනේ මේ මිනිසයාගේ එක ඇසුරු කරන එක මට කොච්චර ලාභයක්ද කියන හිතන මට්ටමටවත් දියුණු වෙච්ච පිරිස ඉන්නවනම් ඉතාම අඩු පිරිසක් තමයි ඉන්නේ. වැඩි ප්‍රමාණයක් ගත්තොත් එකිනෙකා රවට්ටගෙන තමයි මේ ගමන යන්න උත්සාහ කරන්නේ. අන්තිමට අනිකා රවට්ටන්න ගිහිල්ලා රැවටිලා තියෙන දන්නේම නැතුව තමම්මයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්න බෑ මේ සට මායා කියන ලක්ෂණ තියෙන අයට. නිවන් දකින්න පුළුවන් අසටෝ හෝති අමායාවී කියන ලක්ෂණ තියෙන අයට. කපටි වෙන්න බෑ, මායාකාරයෙක් වෙන්න බෑ. මොකද කපටි කෙනා කරන්නේ තියෙන වැරදි හංගනවා, මායාකාරය කරන්නේ නැති ගුණ පෙන්නනවා. එයාට කවදාවත් නිවන් දකින්න බෑ ඒ ලක්ෂණ තියෙන තාක්කල්. එතකොට මම මේ සඳහන් කළේ නිවැරදි ආචාර ගෝචර ධර්ම දියුණු කරගෙන ඒ ආචාර සම්පන්න භාවය ප්‍රගුණ කරගත්තු ඒ ශ්‍රාවකයා භවනා කරන්න ගත්තනම් ඒ භවනා කරන තැනකට යමෙක් ගිහිල්ලා අපි ඔයගොල්ලොන්ට පොතක් බෙදෙනවා පීලියට හැදෙන්න කියලා කිව්වොතින් ඒ දියුණු ලක්ෂණ තියෙනවා නම් ඒ මිනිසුන්ගේ ළඟ කොහොමද දකින් ලැබෙන්නේ? හරියට ආචාර ගෝචර දියුණු කරගෙන තියෙනවා නම් ඒ පිරිස පීලිය හැදෙන විදිය පවා අනිත් අයට වඩා වෙනස්. කොහොමද පීලිය හැදෙන්නේ? මුලින් අවස්ථාව දෙන්නේ වැඩි හිටියන්. අපි අද වඳින කොටවත් පින් උත්තරනේ එහෙම අවස්ථාවක් දෙන්නේ නැහෙනි. හරිනම් පවුලේ පිරිසක් ගිහලෙකට බුදුහාමුදුරන්ට වඳිනකොට හාමුදුරන්ට වඳිනකොට පළවෙනියට අවස්ථාව දෙන්න ඕනේ වැඩි හිටි කෙනෙකුට වඳින්න. අපි තුමු ආච්චි අම්මයි තාත්තයි දුවයි පුතයි කියලා ඉස්සර වෙලාම වඳින්න කියලා කියනකොට අවසර දෙන්න ඕන අවස්ථාව දෙනුන ආච්චිට වඳින්න. ඊට පස්සේ තාත්තට වඳින අවස්ථාව දෙනුන. ඊළඟට අම්මට වඳින අවස්ථාව දෙනුන. ඊළඟට දුව නම් පුතා නම් වැඩිමල් ඒ වැඩිමල් දරුවට දෙනුන අවස්ථාව. අන්තිමට තමයි බාලයට දෙන්නේ. නමුත් අපේ දැන් පවතින ක්‍රමයේ කොහොමද තියෙන්නේ? ඉස්සර වෙලාම ගිහිලා වන්දවන්නේ ළමයි. ඒ ළමයිටත් කොච්චර පෞසිද්ධ වෙනවද? කොහොමද පෞසිද්ධ වෙන්නේ? වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ කියන කුසල කර්මී සිද්ධ වෙනවා. මේ හැම කාරණාවකටම හේතුව මෙන්න මේ ආචාර ගෝචර සම්පන්න භාවය කියන කාරණාව මගහැරලා අපි ගැඹුරු තැන් අල්ලගෙන ඒව වඩන්න යනවා. මූලික කාරණාවල් මගහැරලා අපට මේ නිර්වාණ මාර්ගයට යන්න බෑ. එහෙම කවදාවත් නිවන් දකින්න බෑ. නිවන තබා මම ඒකයි කිව්වේ අඩු ගානේ සමාජයේ යහපත් පුරවැසියෙක් බවටවත් පිඟුතුනේපත් වෙන්නේ. අද බලන්න බොහෝ බණ අහලා බොහෝ පිංකම් කරනවා කිව්වට සිහියවත් පිඟුතුනේ හරියට උපදව ගන්න පුළුවන්ද කියලා බලන්න. සමහර නාලිකාවලට බණවලට ගියාම අපි හරියට දකිනවා. ඒ නිවේදක මහත්වරු දැනුවත් කරනවා සමහරට මේ නිත් නාලිකාව උනත් පොයි වැඩසටහන් කරනකොට ඒ තැන්වල මේවා කියන ඇති. දුරකථන විසන්ධි කරගන්න, ඒවා ශබ්ද ඇහෙන්න දෙන්න එපා, ඒව මේවට බාධාවක්.
තුන් හතර වතාවක්වත් අඩුම තරමේ දැනුවත් කරනවා. නමුත් එහෙම කියද්දි දුරකතන දෙකක් හරි ওই තැනක නාද වෙනවා. බලන්න කොච්චර අසිහියක්ද තිබුණේ. ඇයි එහෙම ඇති උනේ? තමන් බනහල ඇහලා තිබුණට ඒක වඩලනේ. ඒක හරියට පුරලනේ. ඇහුම්කන් දෙන්න ඕන කියන එක හරියට දන්නේ නෑ. අහගෙන ඉන්න ඕන කියන එක සිහියෙන් අහගෙන ඉන්න ඕන කියන එක දන්නේ නෑ. සමහරලට මාන්නයත්තර තියෙන්න පුළුවන්. තමන්ගේ දුරකතනේ තමන් පරීක්ෂා කරලා බලන්න ගියොත් තමන්ට හිතෙන්න පුළුවන් අනේ මම මේ වරද්ද හදාගත්තේ නැති නිසානේ මේක මේ බලන්න යන්නේ කියලා වගේ මාන්නයක් පව ඇති වෙන්න පුළුවන්. ඒ මාන්නේ නිසා සමහරලා බලන්න නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා ලොකු අවමානයක් විඳිනවා අර දුරකතනේ නාද වෙනකොට. ඊළඟට තීකේ කිනා මූණවල් බලන කාගේ දුරකතනේ වදින්නේ. එකිනෙකාගේ පිට වරද පටලවන්න බලනවා. අන්තිමට බොහෝ පිරිසක් මැද තමන් දැඩි අවමානයකට පත් වෙනවා තමන්ගේ මාන්නේ නිසා. ඒව තමයි මං හිතන්නේ මේ ජීවිතේ විඳින කර්ම. මම මේ මුලින් මතක් කළේ එකයි. හිත ත්‍රිදව ගන්න කියන කාරණා නෙමෙයි. මේ කාරණාවල් මෙහෙම දැනුවත් නොකළොත් අපි අපේ පින්වතුන්ට කරන්න ලොකු හානියක්, ලොකු අසාධාරණයක්. මොකද තමන් පිළිබඳ ආපසට හැරිලා බලන්නවත් තමන්ට ඉවසීමක් සිහියක් නැත්තම් කොහොමද පින්වතුනි අපි නිවන් දකින්නේ? අපේ පින්වතුන්ට අනුකම්පා කරලාමයි මේ කාරණාවල් මතක් කළේ. ඒතර මම මේ මතක් කළේ මේ ආචාර ගෝචර සම්පන්න භාවයේ කියලා කියන්නේ මේ බුදුදහමේ සාකච්ඡා කරන අති විශේෂ මාතෘකාවක්. කෙනෙක් යන හැටි, කන බොන හැටි, ඉඳ ගන්න හැටි, කතා බහ කරන හැටි, යම් කෙසේ කටයුත්තක් කරන හැටි. පිඟුතුනි මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල මේ ප්‍රතිපදාව කොච්චර උසස් ලෙස තියෙනවද බලන්න. ඒ නිසානේ දිවි ලෝකයේ දෙවිවරු දිව්‍ය සම්පත් අතහැරලා මේ මහා සංඝරත්නේ වඩින දිහා බලන් ඒ දෙවිවරු වැඩම කරනවා කියලා කිව්වේ. බාගතුනාසේ වැඩ හිටපු කාලේ හිම කොච්චර දෙවිවරු ආවද? මොකද ඇවිල්ලා දකින්න තරම් වෙනසක් එතන තියෙන නිසා. උන්වහන්සේලා දානේ වළඳන විදිය, උන්වහන්සේලා වඩින විදිය, උන්වහන්සේලා වාඩි වෙලා ඉන්න විදිය, උන්වහන්සේලා සැතපෙන විදිය. පිඟුතුනි කෙනෙකුට බලාගෙන ඉන්න ආස හිතෙනවා. ඡායාරූපයක් උනත් අරගෙන ඒක දිහා බලාගෙන ඉන්න ආස හිතෙනවා. එවැනි ඉරියව්වක් තියෙන්නේ. එවැනි චර්යා රටාවක් ඒ භික්ෂුන් වහන්සේලාගේ ළඟ තියෙන්නේ. මේක තමයි මේ ශාසනයේ තියෙන වෙනස. මේ ශාසනය බලන්න. එකිනෙකා වහන්සේලා මුණ ගැහුනම උන්වහන්සේලා එකිනෙකා වහන්සේලා වන්දනාමාන කරගන්නවා. ඒ වන්දනාමාන කරගන්න කලින් ඉස්සර වෙලා මහනම ස්වාමීන් වහන්සේගේ වස් කීයද? එහෙම අහලා උන්වහන්සේලා එකිනෙකා වන්දනාමාන කරගන්නවා. අපේ පින්වුතුන් බලන්න අදටත් මේ සම්ප්‍රදාය ඒ ධර්ම කාරණාවල් අපේ මේ සංඝරත්නය තුල ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේ ශාසනයේ තියෙන වෙනස. දකින්න කෙනාට දකින්න ආසයි. අපසන්නං වා පසාදාය පසන්නං වා බිහියෝ භවාය. නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ වඩාත් පැහැදීම පිණිසත් රකින්න ප්‍රතිපදාවක් තමයි මේ බුදුදහමේ තියෙන්නේ. ඒක වෙනස් වෙන්න ඕන. අපි බණ අහනවා නම් අපි බණ අහුවා මෙච්චර බණ අහලා තියෙනවා කියලා කටින් කියන එක නෙවෙයි වටින්නේ. අපේ ක්‍රියාවන් තුළ ඒක පේන එකයි වටින්නේ. හැබැයි පෙන්නන එක නෙවෙයි පේන එක. පෙන්නන්න ගියාම මායාකාරයෝ කපටියෝ වෙන්න පුළුවන්. හැබැයි පේන්න ඕන. ඕන වෙලාවක පේන්න ඕන. කතා බහ කළත්, හැසිරුණත්, පින්කම් කළත් හැම වෙලාවකම ඒ ධර්මකාරණාවල් අපේ ජීවිත තුලින් පේන්න ඕන. ඒක පුරුදු පුහුණු කරගත්තු කෙනා හරියට අර පත්තර කොලේක සමන් පිච්ච ගොඩක් එතු වගේ. ඒ පත්තර කොලෙන් ඒ සමන් පිච්ච මල් සුවඳිනා වගේ මේ දහම් සුවඳ ඒ ධර්මයේ හරියට පුරුණ කෙනාගේ ජීවිත තුලින් එනවා එළියට. ඒක නමුතුවෙන් පෙන්වන්න දෙයක් නෑ. මම මෙච්චර සිල් ගන්නවා කියලා කියන්න ඕනේ. මම මෙච්චර දන් දුන්න කියලා කියන්න ඕනේ. මම මෙච්චර බණ අහලා තියෙනවා කියලා කියන්න ඕනේ. නිදහසේ ජීවත් වෙන්න
තමන් කවුද කියලා බාහිර සමාජයට තීරුම් කරගෙන ඉඳහරින්න තමන් පෙන්වන්න යන්න එපා මොකද ඒක පෙන්වන එක නින්දාවක් වෙන්න පුළුවන් සමහර ලාවට පෙන්වපු දේවල් තමන්ගේ ළඟ නැති වුණොත් තමන් කියපු දේවල් තමන්ගේ ළඟ නැති වුණොත් ඇත්තටම එතකොට කොයිතරම් අපහැදීමක් අර තමන් ඇසුරු කරගෙන ආයේ තමන් තුළ ඇති කරගනීද සමහරට තමන්ගේ මෝන්ට කියන්නේ නැති වෙන්න පුළුවන් නමුත් උන්ගේ හිතේ තියෙන්නත් පුළුවන් වෙනත් කෙනෙක් එක කියන්නත් පුළුවන් එතකොට ඒවා එවතුලින් නිඳාවට ලක් වෙන්නේ තමන්මයි තමන් හරියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න එතකොට ලැබෙන්න ඕන ටික තමන්ට ලැබෙයි අත්හරින්න ඕන ටික තමන්ගේ ජීවිතෙන් අත්හැරි අකමැති දේවල් මගහැරි කැමති දේවල් ටික තමන්ට ලැබෙයි හැබැයි අවංකව මේ ධර්ම මාර්ගය පුරන්න ඕන එහෙම පුරන කෙනාට තමයි පින්වතුනි මේ නිර්වාණ මාර්ගය හරියට වැඩෙන්නේ මොකද මේ සිල් වලින් දුරු වෙන කෙලෙස් මට්ටමක් තියෙනවා ආචාර ගෝචර සම්පන්න භවින් දුරු වෙන කෙලෙස් තවත් මට්ටමක් තියෙනවා මේවා අපි හරියට වඩන්න ඕන බරණුවන් ඇති නිසානේ අපේ සමාජය මේ තරම් ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තියෙන අද බලන්න සමහර ලාවට දැන්වීමක් දාලා තියෙන කුණු දාන්න එපා කියලා එතනම ගිහලා කුණු දානවා සමහර වෙලාවට වැසිකිළියට ගිහලා වතුර ගහලා ඉන්නේ කියන එක පපා අද ලියලා තියන්න වෙලා තියෙනවා අපේ සමාජයේ කොච්චර පිරිහිලාද බලන්න ඇයි අපේ සමාජය හැම පිරිහුණේ අපි භාග්‍යවතුන් වහන්සේලාට අකීකරු වුණා අපතිස්සා අපි අකීකරු වෙලා ඉන්නේ ඒ නිසා අපතිට අපි හිටන්න තැනක් නැහැ මෙහිම ඉන්න අපි කොයි වෙලාවක හරි පින්වතුනි මරණයටපත් වුණොත් අපි ඊළඟ ජීවිතය ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ හිතන්න එපා බෝධි පූජාවක් කළා සිත් කවය කිව්වා බණ ටිකක් ඇහුවා කියපු ගමන් දැන් අපි සුගති විවර වෙනවා කියලා ස්වර්ගයට යන සෝපානේ විවර වුණා කියලා හිතන්න එපා එහෙම හිතුවොත් තමන්ම රැවටිලා ඊළඟ ජීවිතේ වැරදුනොත් ආය ආපස්සට ඇවිල්ලා ඒක හදාගන්න බෑ එනිසා තමන් හැම වෙලාවකම සිහියෙන් බුද්ධියෙන් ජීවත් වෙන්න මම මේ කාරණා මතක් කළේ අපි හරියට ධර්ම මාර්ගය යනවා නම් ඒ ධර්ම මාර්ගයේ යන කෙනා පිළිබඳ පිංගුතුනි ඕනම කෙනෙකුට පහදිනවා අපි පිංගුතුට මේක හරියට දකින්න පුළුවන් මියන්මාර් වගේ රටකට ගියෝ ඒ රටවල් වල අදටත් පිංගුතුනි සැබෑම මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා සැබෑම මහරහතන් වහන්සේලා අදටත් වැඩ ඉන්නවා එහෙම වැඩ ඉන්නේ හේතුව මොකද උන්වහන්සේලා මේ ධර්ම මාර්ගය අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අනුපූර්ව ප්‍රතිපදාවක් ඔසේ වඩනවා එහෙම වඩලා පින්වත්නි උන්වහන්සේලා ඒ නිවනට ළඟා වෙලා ඉන්නවා නිර්වාණය අවබෝධ කරගින්න නිවන් රසය උන්වහන්සේලා විඳිනවා ඒක බාහිර පවා දකින්න පුළුවන් ඒ රටවලට ගිහලා සාවිනාසලා වඩින විදිය දැක්කම ඔය දඹදිව වන්දනා කරපයි ඉන්නවනะ ඊට සමහරට මේ අධ්‍යක්ීම ඇති ඔය බුද්ධගය වන්දනා කරන්න බුරුම රටින් සමහර වෙලාවට සාවිනාසලා වඩිනවා වඩිනකොට 29 59 100ක් නම හිම වඩින්නේ උන්වහන්සේලා පිංගුතුනි බසෙන් බැහැලා හරි පේලියට ගමන් කරන්නේ හරි හික්මුණු බවක් නිවුණු බවක් දමණී වෙච්ච බවක් උනාසලගේ ජීවිත තුල පේනවා පාවහන් ටික ගලවන්නේ හරියට නූලක් කෙලින් ඇදලා තියෙන වගේ හරි කෙලින් පාවහන් ටික පවා ගලවන ඒ තරම් සංයමයක් තියෙනවා අපි ඕව දිහා බලලා බලන්න ඕන අපේ ජීවිතවල මොනවද දියුණු වෙලා තියෙන්නේ කියලා සමහර ලාවට හොයලා බැලුවොත් කෙලස් තමයි දියුණු වෙලා තියෙන්නේ. හරියට තමන් ගැන හොයල බලුවොත් කෙලස් තමයි දියුණු වෙලා තියෙන්නේ. එනිසා මේ කාරණාවල් ගැන හැම වෙලාවකම හිතන්න අපේ පිංගුතු. චූලු සුබද්‍රාව දැක්කම උග්ග සිටුවරට පුදුම පැහැදීමක් ඇති වුණා. අනේ පිට සිටුතුමාට ගිහින් කියනවා. යහලුව මතකද අපි ඒ කාලේ යෝජනාවක් කතිකාව වෙලා තිබුණා. දැන් ඒක ඉටු කරන්න කාලයයි මම කැමති මගේ පුතාව
මේ චූල සුබද්‍රාවට විවාහ කළ දෙන්න. අනේ පිටුසිටුතුමාට යෝජනාව මතකයි. හැබැයි පොරොන්දු ඉටු කර නැකමැති බවක් තියෙනවා. හේතුව තමයි උග්ග සිටුවරයා මිත්‍යා දෘෂ්ටිකයි. දැන් තමන්ගේ දුව යවන්න වෙන්නේ මිත්‍යා දෘෂ්ටික ගෙදරකට. ඒකට තමන්ගේ හිත හා කියන්නේ නැහැ. ඒ නිසා පොරොන්දුව කඩ කරන්නත් බෑ මේක ඉටු කරන්නත් බෑ බුදුරජාන් වහන්සේකින් ගිහින් අහනවා. ස්වාමීනි මේකට අපි මොකද කරන්නේ? උග්ග සිටුවරගේ හේතු සම්පත් බලලා භාග්‍යතුන් වහන්සේ කියනවා කමක් නැහැ සිටුතුමනි ඒක ඉටු කරන්න. යහපතයි කියලා අනුමත කරනවා. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයෙන් සිටුවරයා තමන්ගේ දියණිය උග්ග සිටුවරගේ පුතාට විවාහ කළ දුනා. විවාහයට ගිහිල්ලා ඊට පහු වෙන දම තමන්ගේ ගෙදරට පිංගතුනි අචේලක නිගණ්ඨයෝ පිරිසක් දානිට ආවා. නිර්වස්ත්‍රව දැකපු මොවුන්ව දැක්කම චූල සුබද්‍රාවට ලැජ්ජ හිතලා කාමරට දිව්වා. ඒක දැකපු අචේලකන්ට කේන්ති කියලා දොස් කිව්වා. ඇයව වහාම මේ නිවසෙන් බැහැර කරන්න කිව්වා. නමුත් උග්ග සිටුවරයාගේ බිරිඳට තමන්ගේ නැන්දම්මට ගිහින් කියනවා මෑණියනි මේ කවුද මොවුන්ගේ මොනවද දමනේ වෙලා තියෙන්නේ මම සරණ ගියපු මගේ ආරයන් වහන්සේලා නම් මෙහෙම නෙවෙයි උන් වහන්සේලා ඉතාම ප්‍රසන්නයි උන් වහන්සේලා දැක්කත් ආස හිතෙනවා සංසුන් ඉදurang තියෙන්නේ උන් වහන්සේලාගේ හිත දමනේ වෙලා තියෙන්නේ උන් වහන්සේලාගේ ගමනත් සංසුන් උන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් සංසුන් බොහෝ දුර බලන් කතා කරන්නේ අඩවන් දිනෙතින් කතා කරන්නේ වැඩිපුර කතා කරන්නේ නැහැ අවශ්‍ය දේ පමණයි කතා කරන්නේ ඒ තරම් නිමුණු පිරිසක් මම සරණ ගිය පාරෙන් වහන්සලා කියලා බුද්ධාදී මේ සංඝ රත්නේ ආර්ය ගුණයක් වර්ණනා කරා ඒ විලාවි සිටු දියණියට මේ කහල පුදුම ආසාවක් ඇති වුණා තමන්ගේ ලේලි සරණ ගියපු ආර්යන් වහන්සලා දකින්න අහනවා නොබගේ ආරෙන් වහන්සේලා අපි නිවසට වඩම්මන්න බැරිද? පුළුවන් කියනවා. ඉතින් වඩම්මන්න කියනවා. ඈ දානීය පිළියෙල කරවලා, ඒ අවශ්‍ය කරන සියල්ලක්ම සංවිධානය කරලා, ඈ ඉහළ මහලට ගිහිල්ලා ජනිල් කවුළුවෙන් දෙවුරම් බෙහෙර දිහා බලාගෙන සමන් මල් මිටි බට අටක් අතට අරගෙන අහසට විසි කරලා අදිෂ්ඨානයක් කරනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නයේ පිරිවරාගෙන හෙට දවල් මගේ නිවසට දානෙට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළ අදිෂ්ඨාන කළා. ඒගේ අදිෂ්ඨාන ශක්තිය අනුභවයෙන් ඒ මල් මිටියට භාග්‍යතුන් වහන්සේ වැඩින දෙවුරම් බෙහෙරට ගමන් කරලා උන් වහන්සේ වැඩින තැන ආකාශ තලයේහි මල් වියනක්සේ සැකසුණා. එදා භාග්‍යතුන් වහන්සේගේ ළඟ අනේ පිටුසිටුතුමා බණහනවා. දේශනාව නිමාවට පත් වුණාම සිටුතුමා භාග්‍යතුන් වහන්සේට හිට දවල් දානෙට ආරාධනා කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා සිටුතුමනි දැන් මම දානයක් බාරගෙන ඉවරයි. සිටුතුමා අහනවා ස්වාමීනි කවුද ඔබ වහන්සේට ආරාධනා කළේ? ස්වාමීනි මෙච්චර මම ඔබ වහන්සේ ත්‍රිගේ හිටියනේ කවුරුවත් ආවෙ නැණි ආරාධනා කරන්න. භාග්‍යතුන් වහන්සේ කියනවා සිටුතුමනි චූල සුබද්ද්‍රාවයි ආරාධනාව කළේ. ස්වාමීනි පුදුමයිනේ ඇයි ඉන්නේ උග්ග නගරෙනේ? ස්වාමිනි මෙතන ඉඳලා උග්ගනුවරට යොදුන් 120ක් දුරයි. දුරින් නැහැ කොහොමද ආරාධනාව කළේ? භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ඉහළ තියෙන මල් වියන පෙන්නලා සිටුතුමාට මෙන්න මේ ගාථා රත්නේ දේශනා කරනවා. සිටුතුමනි දොරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝ පබ්බතෝ. සිටුතුමනි යම් සත්පුරුෂයෙක් දොර හිටියත් භාග්‍යවතුන් වහන්සේලාට හිමාල පර්වතය වගේ පකාසෙන්ති ප්‍රකට වෙනවා. හිමාල පර්වත රාජයා යොදුන් ගණනක් දුර හිටියත් ළඟ ඉන්නවාසේ දකිනවා ඒ තරම් හිමාල පර්වතය ප්‍රකට වෙනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේට මේ සත්පුරුෂයා ප්‍රකට වෙනවා. දුර හිටියත් පේනවා. හැබැයි කියනවා අසන්තෙත් නදිස්සන්ති රත්ති කිත්තා යථාසරාණි අසන්තිත්ත නදිස්සන්ති මේ අසත්පුරුෂයාව නම් භාග්‍යතුන් වහන්සේට එහෙම පේන්නේ හරියට මොන වගේද රත්ති කිත්තා යථාසරාණි රාත්‍රි විදුනාවෝ ඊපහර වගේ
කළුවරී තලයක් විද්ද මී තලේ පේන්නේ ඒ වගේ අසත්පුරුෂයව භාග්‍යතුන් වහන්සේට ප්‍රකට වෙන්නේ කවුද මේ සත්පුරුෂයා කියලා කියන්නේ සත්පුරුෂයා කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ඉගෙනගෙන ඒ ධර්මීය හොඳින් දරාගෙන සෑම ධර්ම කාරණාවකටම එක සමාන ගෞරවයක් පිහිටලා ඒ ධර්ම මාර්ගයේ අනුගමනය කරමින් ඒක පුරණ කෙනාට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිරි අපමණ සද්ධාවක් තියෙන ධර්මයේ පිළිබඳ අපමණ සද්ධාවක් තියෙන සංඝ රත්නයේ පිළිබඳ අප්‍රමාණ සද්ධාවක් තියෙන ශ්‍රාවක භූමිය වටහාගෙන ශාස්ත්‍රූ භූමිය වටහාගත්තු පුද්ගලයා තමයි සැබෑම සත්පුරුෂයා මේ ශාසනයේ ඉන්න එවැනි සත්පුරුෂියෝ දුර හිටියත් භාග්‍යතුන් වහන්සේ හිමාල පර්වතය වගේ ප්‍රකට වෙනවා මොකද ඔහු ධර්මයේ දන්නවා ඒ ධර්මිය ඔහුගේ ජීවිතය තුල වඩනවා ඒ වඩන කෙනා භාග්‍යතුන් වහන්සේට ප්‍රකට වෙනවා දුර හිටියත් භාග්‍යතුන් වහන්සේ ඒ කෙනාගේ ළඟට වඩිනවා බලන අපි රත්විනී සූත්‍ර දේශනා මාලාවේදී පැහැදිලි කරා බුදුරජාන් වහන්සේ ධර්ම ගෞරවය කොච්චර තිබුණද උනාසේ කී දිනෙක් නම් හොයාගෙන වැඩියද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හොයාගෙන වැඩියා පුක්කුසාති මහරහිතුමාව හොයාගෙන කුඹල්හරට ගිහිල්ලා ඒ කුඹල්හරේ රැය පහන් කළා පිංගුතුනි ඒ තරම් ධර්ම ගරුයි භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂයන් දුර හිටියත් හොයාගෙන යනවා භාග්‍යතුන් වහන්සේට ප්‍රකට වෙනවා හැබැයි අසත්පුරුෂයව නම් කවුද මේ අසත්පුරුෂයා කියලා කියන්නේ මෙලොව ජීවිතයේ පමණක් උසස් කරලා ඒ සන්තරපණය කරන ධාර්මිකව හෝ අධාර්මිකව ධනිය උපයලා කාල බීලා මේ ලෝකී ජීවිතයේ ගැන පමණක් හිතලා කටයුතු කරන ගිහි අසත්පුරුෂේ ඔව් මෙලොව ජීවිතයේ පමණයි හිතන්නේ පරලොවක් හිතන්නේ ඔව් සුගති දුගති පිළිගන්නේ නෑ ඔව් මරණම ඊළඟ ජීවිතේ උපදිනම කියන එක පිළිගන්නේ නෑ පව් කරාම දුක් විඳවා පින් කරාම සැප ලැබෙනවා කියන එක පිළිගන්නේ නෑ ඒ තරම් බාල බවින් යුක්තයි හරියට අන්ධෙක් වගේ භාග්‍යතුන් වහන්සේ බාලයට උපමා කළේ අන්ධයවනේ අන්ධයයි බාලය අතර කිසි වෙනසක් නෑ මොකද අන්ධ භාවයට පත්වෙච්ච කෙනා පින්වත්නි නොදන්න පාරකට ගියෝතින් මගට වඩා නොමග යන්නේ මෙතන භාග්‍යතුන් වහන්සේ මේ ජාත්‍යන්ත්‍යන්ව නිඳා කළා නෙමෙයි ඒ හැසිරීම රටා දෙකයි සමාන කළේ දෙනිතින් අන්ධ අය පිංගොතරි ප්‍රඥා ඇස පහල කරගත්තු අය ඕන තරම් අපේ ලංකාවෙත් ඉන්නවා බාගතුනන්සේ වැඩ හිටපු කාලෙත් හිටියා දෙනිත් අන්ධ වුණත් ප්‍රඥා ඇස පහල කරගත්තු හැබැයි ඉතන කියන්නේ දෙනිත් අන්ධ කිනාට හා සමානයි බාල කිනා මොකද අන්ධ කිනාට පේන්නේ නෑ දැනෙන දේ විතරයි Tamante තීරින්නේ බාලයටත් එහෙමයි බාලයට පේන දේ විතරයි පිළිගන්නේ එතනින් යහා පැත්තට තියෙන දේ ඔහු පිළිගන්නේ නෑ සසර පිළිබඳ අවබෝධයක් නෑ ඒ නිසා කුසල් කර කර පව් කර කර මදුවා මඤ්ඤති බාලෝ මීපෙනි බොනෝ වගේ පව් කර කර බොම රස විඳිමින් සුවසේ කාලය ගත කරනවා හැබැයි විපාක දෙන පටන් ගත්තෙන් පස්සේ තමයි තමන් කරපු පාප කර්ම තමන්ට සිහි වෙන්න පටන් ගන්නෙ. අදටත් ලංකාවේ හිම කොච්චර නම් අය ඉන්නවද? හැකියාව තියෙන කාලේ ಜಾති මදි ජීවිත මදි ආරෝග්‍ය මදි යෞවන මදි මදියට පත් වෙලා හිටපුවද කී දෙනෙක් දුක් විඳිනවද? කී දෙනෙක් අපිත් එක්ක දුක් අඳෝනා කියනවද? හැකියාව තියෙන කාලේ පින් කරගත්තේ නේ මෙහෙම පව් කරගත දැන් මට මොකද්ද වෙන්නේ එහෙම අහනවා ගොඩාක් දිනකගේ අවසාන ඉරණ මේකයි වෙන්නේ ඔවුන් අසත්පුරුෂයි භාග්‍යතුන්ස දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරලෝකයට දුගති භවයකට නැමුණු ජීවිතයක් තියෙන පැවිද්දා कि नई दुस्सील वैड करला दुसिल्वत जीवत्तिला सद्धाविन
ගිහියන් පූජා කරන දේවල් දුස්සීලව බාරගෙන කටයුතු කරන පැවිද්දා දුගති ලෝකයකට නැමිච්ච කෙනෙක්. ආන්න ඒ පැවිද්දා සත්පුරුෂයයි. ආමිස චක්කුකා. මොකද මේ ආමිස චක්කුකා කියන්නේ? ආමිසියම දකින්නවා. අර දායකයේ ගෙදරට ගියොත් මේ තරම් වටින සිවුරක් ලැබෙන්නේ. හැබැයි මේ දායකයේ ගෙදරට ගියොත් එච්චර ලොකු දෙයක් ලැබෙන්නේ. අසවල් දායකයේ ගෙදරට දාන්න තිබුත් මිතරන් රසවත් ප්‍රණීත දානි ලැබෙන්නේ. මේ ගෙදරට පින්දපාතේ වැඩියට එහෙම ප්‍රණීතව ලැබෙන්නේ. අන්න එහෙම ආමිසයේ දේශ බලන ඇසක් තියෙන්නේ. ආමිස චක්කුකා කිව්වේ එකයි. ඒ පැවිද්දත් අසත්පුරුෂයි. ජීවිකත්තාය පබ්බජිතා පැවිදි ජීවිතය ජීවිකාව කරගෙන වාසය කරන්නේ. තමන්ගේ පැවිද්ද ජීවිකාව කරගත්තු කෙනත් අසත්පුරුෂයි. භාගතන දේශනා කරනවා එවැනි අසත්පුරුෂයෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධාණං දක්කිනස්ස ජානුමණ්ඩලස සන්තිකේ නිසින්නාපි භාග්‍යවතුන් වහන්සේගේ දකුණු ධන මඩල ළඟ වාඩි වෙලා හිටියා. හරියට චතුරංග සමන්නාගත අන්ධකාරයක විඳින ඊපහරක් වගේ ඊ අසත්පුරුෂයව භාග්‍යතුන් වහන්සේට පේන්නේ. නමුත් සත්පුරුෂයා දුර හිටියත් යොදුන් ගණන් දුර හිටියත් හිමාල පර්වතය වගේ ප්‍රකට වෙනවා. නමුත් අසත්පුරුෂයා භාග්‍යතුන් වහන්සේගේ දකුණු ධන මඩල ළඟ වාඩි වෙලා හිටියත් භාග්‍යතුන් වහන්සේට ප්‍රකට වෙන්නේ. භාග්‍යතුන් වහන්සේට ඒකේනෝ පේන්නේ. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේට දකින්න ලැබෙන භාග්‍යතුන් වහන්සේට පේන කෙනෙක් බවට පත් වෙන්න නම් අපි සත්පුරුෂ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕන. සත්පුරුෂ ධර්මයේ දියුණු කරන්න ඕන. ඒ සත්පුරුෂ ධර්මයේ දියුණු කරගෙන ඒ සත්පුරුෂ ධර්මයේ ප්‍රගුණ කරගත්තොත් අපට ලෞතර භාග්‍යවතුන් වහන්සේට දකින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සක්වලවල් දස දහසක් එහා හිටියත් ලෞතර භාග්‍යවතුන් වහන්සේට අපිව පේනවා. ආන්න එහෙම පේන කෙනෙක් බවට පත් වෙන්න සත්පුරුෂ ධර්ම තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරන්න අද මේ උතුම් සද්ධර්ම දේශනාව අපේ පින්වත් හැම කෙනාගේම ජීවිතවලට උපකාර වේවා කියන බලාපොරොත්තුවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි, එමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ විදියට මුළුමහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුන පින් උතුම්ට අපි පින් අනුමෝදන් කරනවා. අද දායකත්වය දරන පින්වත් තුන් දෙනෙක් ඉන්නවා. MSD ප්‍රේමවති මෞතුමිය ඇතුළු දූදරු පිරිස දායකත්වයක් දරනවා. ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා මීට වසර 16කට පෙර මියගිය PA විමලසිරි මහත්මාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම නමි මියගිය PA ඥානවති, PA චන්ද්‍රා, PA ගුණදාස, එමලින්නෝනා, එන්සෝහාමි ආර්යසේන, නා ඔටුන්න, KG බන්දුපාල තිලකා කියන මිනිමේ සිරු ඥාතිට පින් අනුමෝදන් කරන්නත් පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. එමනම් මේ උතුම් ධර්ම දානෙ මේ පින් ඇත්තන්ට අනුමෝදන් වෙලා ඇත්තන්ගේ පරලෝකී ගාමී ජීවිතය සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. MSD ප්‍රේමවති ආදරණීය මෑණියන්ටත් අපි ආශිර්වාදේ කරනවා. දූදරු පිරිසටත් ආශිර්වාදේ කරනවා. මේ මෑණියන් ප්‍රධාන දුවදරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔවුන්ගේ සිළු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සරප්‍රකාරෙම සාර්ථක වේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා ගිනිගත් තේන පදිංචි ආනන්ද වනිගරත් මහත්මාගේ සහ කරුණා තුංග මහත්මාගේ පවුල්වල දූදරුවන් පිරිස. ඔවුන් බලාපොරොත්තු වෙනව ඔවුනෝන්ගේ පවුල්වල නමින් මිය පරලෝ ගියපු සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට.
ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වේවා ඔවුන්ගේ සාංසාරික ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා වගේම පින්වත් දේශකයන් වහන්සේටත් සුජීවත්ව වෙසෙන පවුලල හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා කියලා සත් ප්‍රාර්ථනා කළා ආශිර්වාදේ කරනවා ඒ වගේම අංක 16 ඒ දණ්ඩ කුඹුර නාපාන මෙනික්කින්නේ ලිපිනේ පදිංචි නන්දා වික්‍රමසිංහ මෑණියන් දායකත්වයක් දරන බලාපොරොත්තු වෙනවා නැසී ගිය මුදලිහාමි වික්‍රමසිංහ පියාණන්ටත් හීන් මෙනිකේ කුමාරිහාමි මෑණියන්ටත් එවැගේම ඒඕ දිසානායක ස්වාමි පුරුෂයාටත් පින් අනුමෝදන් කරන්නට එවැගේම දුවා දරුවා ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ මිය පරලෝකියාව හැම දිනාම මේ පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා ඒ වගේම දුවා දරුවා ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ පින් බලින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණස මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම දේශකයන්න් වහන්සේටත් සියලු ශ්‍රාවක හැම දිනාටමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා ඒ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් එලෙසම ඉටු වේවා රැස් කරගත් සියලු පින් ඒ හැම දිනාටම අනුමෝදන් වේවා ඒ වගේම net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා මට මේ උතුම් ධර්මයේ කියලා දෙන ධර්මාචාර්යතුමන්ටත් ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මියගේ මාගේ මෑණියන්ටත් මාගේ පියාණන්ටත් පැවිදි කරපු මගේ ගුරු දේවෝත්තමෙන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා මේ ධර්ම මාර්ගය යන්න මට සාසනික ගමනට උදව් උපකාර කරපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං